මහත්තයාට ඕන වුනේ අවුරුදු දවසේ අපි සතිටීන ඉන්න. ඒත් මාව ඉදුවවා හිතානිකරලා ඒ දිනෑ අන්න ගිහින්. සෙල්ෆි ගැසීමට ගොස් දියයටට සැගවුණු පියපුතු දෙපලගේ මරණය තවත්තොරුතුරු එළියට. තාතයි පුතයි ඇල්ලි නාන් නඕන කියල පහළට ගියා. අපි හා පැත්තර වෙලා හිටියේ. තාතයි පුතයි ගලා උඩට වෙලා සෙල්ි ගැහවා. තාත්ත වැටනකොට දුව දගල කෑ ගැහවා. බේරගන්න කියල උදදාාව ල්ලවාට වැඩක් වුණේ නෑ දුවගෙන අනුකොට තාතයි පුතයි දගලලා වතරය නොපෙනීගිය. එසේ පවසා සටියේ හතලිස් දෙැහැවරදි මොහොමට් සලාබ්දීන් ෆාතිමා නම්මවයි. දෙනි අආය පල්ලේ ගම සත්මාලය ඇල්ලේ දියනෑමට ගොස් පයිල්ලික්සා ඇදවටීමෙන් ඇයිගේ සැමියා සහ පුතා ඊජී විතක්ෂට පත්තිී තිබන. මහ හපුගල ගින්තොට ගාල ප්‍රදේශය පදිංචි ඔවුන් ඊයේ සිය සතුට වෙනුවෙන් මෙම අවාසනාවන්ත ගමන පැමිණතිබුණේ. මහත්ත්‍යයාට ඕනවුනේ අළු අවෞරද්ද දවස අපි සතුටින් ඉන්නවා දකින්න. මමයි මහත්තේ දුවල දෙන්නයි පුතයි දෙනයායේ ආවි සතකින් දවස ගත කල්ලයන්න. ඒ අන්තිමට දුවල දෙන්නයි මමයි තනික ලයා එයන්න ගිහින්. ඇය වැඩිදුරටත් පවසවාය. මෙම සිදිය වි ක්ෂ පත්තුයේ මොහම් තාහිර්, ොහමත් මන්සාසර් නැමැති හතළි සට හැවරදි පියාස හ මොහමට මන්සා, මොහමත් මහිර නැමැති දාසේ හැවරදි පුතායි. පුතා දෙවන ගල් පේලයේ සිට සල්ෆි චායරපයක් ගැනීමට ඇෑමේදී පය ලිස්සා ඇල්ල පහට අඇද වැටී තිබුණ. ඔහුව බේර ගනීම සදහපියා ඇල්ලට පැන තිබනි. අඩි හතලයක් පමණ ගැබරුව ම ස්ථානයේ දී ඔවුන් දෙ දෙෙනනාවම ගිලි එම අවාසදාාවන් තනතුරසිද විය. තැ ගිලුණොත් සිරු ොඩ එන්නන්නේෙත් නෑ යට කැරකි කැරකෙ තියෙනවා යනකම්ම. අි හතලිහක් විතර ගැබරුයි. එන්න අයට කිවට ගණන්ගන්නෙත් නෑ දින තුනහතරකට පස තමයි ගොඩ එන්නේ. මේ දහවෙනි මරණය, කොතරම් පීනන්න දන්න කෙනෙක්ුුණත් මෙතනද අඩ පන වෙනවා. අවධානම ගහල තිබ බෝඩ් පවා එන අය කඩල විදලදාලා. සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශවාසියක පැවසීය. දඩි ආකර්ශණීය භාාවයක් රදී තිබර මෙම ස්ථානීට නොදැවැනි අනතුරුදායක භාාවේ දත් සගවා ගෙන සිටී.